चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स यताहं तथा एके यताहं अत्तानं उपमं कत्वा नहनेय नघातयेति। श्रद्धावंत पिंगवत्नि विसक् सति धर्म देशना पिंकं मालावे हायवेनि धर्म देशनावै अद मे सिद्ध करन्नट बलापोरोत्तु वेन्नी अद पिन्नतुंट कियला देन्ने बहुम लस्सन सूत्रयक् मे सूत्रे तियेन्नी सुत्तनिपाते कियला कियन्ने पिन्नतुनि कुद्दक निकायट वितरक् अयिति पोत् 15ක් තියෙනවා ඒ 15න් එකක් තමයි සුත්තනිපාතේ කියන්නේ අන්නේ සුත්තනිපාතයේ කියන පොත්වහන්සේ තුලයි මේ ලස්සන සූත්‍රය සඳහන් වෙන්නේ මේ සූත්‍රයේ නම තමයි නාලක සූත්‍රය යාලුත් දෙන්නවනේ නාලක සූත්‍රය අද අපි කතා කරන්නේ නාලක සූත්‍රය අද අපි කතා කරන්නේ නාලක කියන මේ ශාසනය හැම දෙයක්ම එක වතාවක් ලැබුණු භික්ෂුවක් පිළිබඳව මේ නාලක සාමීන් වහන්සේට මේ ශාසනය හැම දෙයක්ම ලැබුණේ එක වතාවයි දෙවතාවක් නාලක සාමීන් වහන්සේට කිසිම දේ දවසක ලැබුණේ නැහැ දැන් ඔයත්තන්ට හිතෙන්නේ නැද්ද ඒ උන්වහන්සේගේ පව වෙන්නේ නැති කියලා එහෙම හිතෙන්නේ නැද්ද මේ ශාසනේ හැම දෙයක්ම එක වතාවක් ලැබුණු එකම සාමීන් වහන්සේ නාලක සාමීන් වහන්සේ. දැන් ඔයත්තන්ට හිතෙන්නේ නැද්ද අනේ උන්වහන්සේගේ පව වෙන්නේ නැති මේ කියලා. නෑ. පව නෙවෙයි. මේ ශාසනේ තියෙනම පින්නතුනි මෝනෙය්‍ය ප්‍රතිපදාව කියලා එකක්. අන්නේ මෝනෙය්‍ය ප්‍රතිපදාව සමාදන් වෙච්ච භික්ෂුවකට මේ ශාසනේ හැම දෙයක්ම ලැබෙන්නේ එක වතාවයි. අන්නේ සූත්‍රය නාලක සූත්‍රය මේ සූත්‍රයේ පැය භාගකින් පින්නතුනි හමාර කරනවා අද කාල වේලාව පරිමසා ගත යුතු නිසා පුණ්‍යානුමෝදනාවටත් විනාඩි 5ක් 10ක් ගත යුතු නිසා මේ සූත්‍රයට හානියක් කරන්නේ නැහැ දේශනාවට හානියක් කරන්නේ නැහැ ඒ නිසා පැය භාගයයි කියන්නේ හාඳුරු අඩුවෙන් කියයි අද එහෙම හිතන්න එපා හොඳේ සම්පූර්ණ සූත්‍රයේ දේශනාවට හානියක් වෙන්නේ නැති විදිහට කියලා දෙනවා මේ සූත්‍රය ආරම්භ වෙන්නේ සුද්ධෝදන මහරජුරුවන්ගේ තාත්තාගේ නම තමයි සීය හනු කියන රජුරුව. සුද්ධෝදන රජුරුවන්ගේ තාත්තා. සුද්ධෝදන රජුරුවන්ට පුරෝහිත අනතුරු දැරුවේ කවුද? අසිත තාපස්තුමා අසිත තාපස්තුමා දවසක් සුද්ධෝදන මහරජුරුවන්ගේ ළඟට ඇවිල්ලා කියනවා සුද්ධෝදන රජතුමනි නුඹේ තාත්තටත් මම
පුරෝහිත තනතුර දරුවා. දැන් මම නුඹටත් පුරෝහිත තනතුර දරනවා. මින් ඉස්සරහට මට පුරෝහිත තනතුර දරන්න බෑ කිව්වා. ඕන කෙනෙක් පත් කරගෙන බැරිටික කරගෙන යන මම ආශිර්වාද කරනවා. මින් පස්සේ පුරෝහිත තනතුරේ මම නෑ. කවුද මෙහෙම කියන්නේ? අසිත තාපස්තුමා කාටද කියන්නේ? සුද්ධෝදන මහරජුලුවන්ට. බුදුහාඳුරගේ තාත්තට. දැන් සුද්ධරජුළු වහනව ඔබතුමාට මොනවද ඕන කියලා ඇහුවා. මට මොකුත් ඕනේ නෑ. මට දැන් නිදහසේ මේ කාලය ගත කරන්න ඕන මගේ මේ ජීවිතයේ අවසාන කාලය. මොකක්ද ඇහුව ඕනේ? මට භාවනා කරන්න ඕන කිව්වා. ඒ නිසා මින් පස්සේ මං ගැන හොයන්න එපා. ඉයලා යන්න සෝදානම් වෙනකොටම සුද්ධෝදන මහරජුරුව කිව්වා අසිත තාපස්තුමනි කොහෙවත් යන්න එපා. ඔබතුමා මගේ ගුරුවරයා. භාවනා කරන්න නියෝනේ මගේ උද්‍යානයේ මැද මම ලස්සන කුටියක් හදලා දෙන්නම්. ඒ කුටියට වෙලා ඔබතුමා පාඩුවේ භාවනා කරන්න පුරෝහිත තනතුර නොදොරවට කමක් නැහැ කිව්වා. මොන කීපේක? මොකද ගුරුවරයෙක් කියන කෙනා පේන තෙක්මානෙක හිටියත් මට හරි සනීපයි කිව්වා. කොහෙවත් යන්න එපා කිව්වා. අසිත තාපස්තුමා මේකට කැමති වුණා. මොකේද? සුද්ධෝදන මහරජුරෝ කිව්වා තමන්ගේ උද්‍යානයේ මැද කුටියක් හදලා දෙන්නම් කුටියට වෙලා භාවනා කරන්න හා කිව්වා. දැන් අසිත තාපස්තුමා කුටියට වෙලා භාවනා කරනවා. හිත කොච්චර දියුණු කළාද කියනවනම් අෂ්ට සමාපatti උපදවා ගත්තා. අෂ්ට සමාපatti උපදවාගත්තු කෙනෙකුට අහසින් උනත් යන්න පුළුවන්. දැන් අසිත තාපස්තුමා දවසක් තවතිසා දිව්‍ය ලෝකයට ගියා භාවනා කරන්න. අසිත තාපස්තුමා මේ අන මතක තියාගන්න. අපි දහම් පාසල කාලේ පුංචි කාලේ අපි ඉගෙන ගත්තු මේ අසිත තාපස්තුමා. අසිත තාපස්තුමා පංචබික්න අට සමාපatti උපදවාගෙන දැන් භාවනා කරන්නේ තවතිසා දිව්‍ය ලෝකේ. වරින් වර යනවා. එදා තවතිසා දිව්‍ය ලෝකෙට යනකොට දිව්‍ය ලෝකෙ මහ සැනකෙළියක්. ඇයි? දෙවියන් චාමර සලනම පවන් සලනම දිව්‍ය බෙර වාදනය කරනවා. හරි විනෝදයි දෙවියන්ට එදා. හරි සතුටක් දැනුණා දිව්‍ය ලෝකේ. මේක දැක් අසිත තාපස්තුමා එක දෙවියෙක්ගෙන් අහනවා. අද නුඹලා සතුට වෙන්නේ ඇයි? සුරාසුර යුද්ධයක් තිබුණා. සුර කියන්නේ කාටද? දෙවියන්ට. අසුර කියන්නේ අසුරයන්ට. ඒ සුරාසුර යුද්ධයේදී දිනුවේ කවුද? සුරාසුර යුද්ධයේදී දිනුවේ දෙවියන්. ඒ දෙවියන් දිනපු දවසේවත් යුද්ධ කරලා අසුරයන් එක්ක එදාවත් දැක්කේ නැහැ කිව්ව දිවි ලෝකේ මේ වගේ සතුටෙන් හිටපු දවසක්. අදයි සතුට වෙන්නේ කියලා ඇහුවා. ඒ දෙවිවරු හැමදෙනාම එදා ලස්සන දෙයක් කිව්වා. මොකද්ද? අසිත තාපස්තුමනි ඔබතුමා දන්නේ නැද්ද අපේ මේ තවතිසා දිව්‍ය ලෝකේ ඉඳලා මේ දැන් දෙවියෙක් චුත වුණා කිව්වා කොහටද? කොහටද? මනුස්ස ලෝකෙට. කවුද මේ? අපේ සිද්ධාර්ථ. එතකොට මතක තියාගන්න සිද්ධාර්ථ කුමාරයා දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකෙට චුත වෙච්ච බව දැනගත්තේ කවුද? අසිත තාපස්තුමා. සතුටු වෙනකොට දෙවියන්ගෙන් ඇහුවේ ඇයි සතුටු වෙන්නේ කියලා. ඔබතුමා දන්නේ නැද්ද මේ දිව්‍ය ලෝකෙ ඉඳලා දැන් දෙවියෙක් ගියයි කිව්වා මනුස්ස ලෝකෙට. එතුමා දැන් සුද්ධෝදන මහරජුරුවන්ගේ මාලිගාවේ සුවසේ වැඩෙනවා කිව්වා. අපි ඒකයි අද සතුටු වෙන්නේ කිව්වා. ඔව්. දැන් වෙනද නම් පින්නතුනි දෙවියන්ගේ පින් අවසන් වෙනකොට දෙවිය ගොඩාක් දුක් වෙනවනේ. නමුත් එදා දෙවියන් සතුටු වුණා. දිවි ලෝකෙ එක්කෙනෙක් අඩු වෙනකොට දෙවියන් දුක් වෙනවා. නමුත් එදා දෙවියන් සතුටු වුණා. සතුටු වෙලා විතරක් නෙමෙයි ඒම දිවට කියනවා මේ දැන් ඉපදුනේ කිව්ව සුද්ධෝදන මහරජුගේ මාලිගාවේ.
එවේලේම පින්නතුනි අසිත තාපස්තුමා සුද්ධෝදන මහරජුරු ළඟට ආවා. ඇවිල්ලා අහනවා කෝ පුතා කියලා ඇහුවා. ඇති පුතෙක් නැහැ කිව්වා. පෙන්නන්න ලෝභයි. ඕ සුද්ධෝදන මහරජුරුවන්ට පුතා පෙන්නන්න ලෝභයි. දැන් මේ ගුරුවරයා අහන්නේ කෝ පුතා කියලා. ඇති පුතෙක් බොරු කියන්න එපා. මම මෙයාවේ තවතිසා දිව්‍ය ලෝකේ ඉඳලා මට ආරංචියක් ආවා. මේ මාලිගාවේ ලස්සන පුතෙක් ඉපදුනා කියලා මට දෙවියන් කිව්වා කිව්වේ. ආන් එතකොට තමයි අරගෙන ආවේ. මතකයිද? ඒ අරගෙන ආපු වෙලාවේ සුද්ධෝදන මහරජුරුව මොකද්ද ඒ සිද්ධාර්ථ කුමාරයාට කිව්වේ? කිව්වේ සිද්ධාර්ථ කුමාරය එක්කරගෙන ඇවිල්ලා වඳින්න කිව්වා. ඒ වඳින්න සූදානම් වෙනකොට පින්නතුත් මතකද සිද්ධාර්ථ කුමාරයාගේ සිරිපතුල්, එහෙම නැත්නම් ඒ කකුල් බැදුනේ කොහෙද? අසිත තාපතුමාගේ ජටාවේ. හරියට hina ගියා. කාටද? අසිත තාපතුමාට. හැබැයි ටික වෙලාවක් ගිහිල්ලා ඇඬුවා. සුද්ධෝදන මහරජුරු අහනවා අසිත තාපස්තුමනි ඇයි අඬන්නේ කියලා ඇහුවා. මම මේ අඬන්නේ වෙන මොහොකටවත් නෙවෙයි. සුද්ධෝදන රජතුමනි මේ සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 29 දී ගිහිගෙ අතහැරලා යනවා කිව්වා. අවුරුදු 35 දී බුදු වෙනවා කිව්වා. බුදු වෙලා බර්ණස ඉසිපතන මිගදායේදී ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරනවා. එදාට මම මේ ලෝකේ නෑ, ඒකයි මට දුක දුවා. ඒ කියන්නේ මේ කුමාරයා බුදු වුණාට පස්සේ බණපදයක් අහන්න මම මේ ලෝකේ නෑ, ඒකයි දුක දුවා. මේක ලස්සන දේශනාවක්. අසිත තාපස්තුමා කල්පනා කළා මට නොලැබෙන ලාභය මං අරන් දෙනව කාටද? අසිත තාපස්තුමාට නංගි කෙනෙක් හිටියා. ඒ නංගිට පුතෙක් හිටියා. ඒ පුතාගේ නම තමයි අද මේ සූත්‍රයේ කථානායකයා. කවුද? නාලක කියන පුතා. නාලක කියන්නේ කවුද? අසිත තාපස්තුමාගේ නංගිගේ පුතා. දැන් අසිත තාපස්තුමා කල්පනා කරනවා සිද්ධාර්ථ කුමාරයා බුදු වෙලා ධම්මචක්කයේ දේශනා කරන දවසට මම මේ ලෝකේ නැහැ. මට ඒක නැති වුණාට කමක් නැහැ. මගේ නංගිට පුතෙක් ඉන්නවා. මේ පුතාට නාලකට කතා කරලා කියනවා නාලක පුතේ අනාගතේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙනවා. දැනට පුතේ උඹ තවුස් පැවිද්දෙන් පැවිදි වෙයන්. මේ නංගිගේ පුතාට කියන්නේ මොන අමාරුකම් තිබුණත් කමන්නේ දැනට තවුස් පැවිද්දෙන් පැවිදි වෙන්න පුතේ. අනාගතේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙනවා. ඒ බුදුහාමුදුරුවෝ බර්ණස ඉසිපතනි මිගදායේදී ධම්මචක්කපවත්තන සූත්‍රයේ දේශනා කරනවා. ඒ සූත්‍රයේ දේශනා කළ අවසන් වූ විගසම නුඹ යන්න කාටද? බර්ණස ඉසිපතනේට ගිහිල්ලා චතුරාර්ය සත්‍ය බුදුහාමුදුරුවන්ගෙන් අහන්න එපා කිව්වා. ආරෂ්ඨාංග මාර්ගේ අහන්නත් එපා කිව්වා. එක දෙයක් විතරක් පුතේ නාලක ඒ බුදුහාමුදුරුවන්ගෙන් අහගන්න. මොකද්ද? පුතේ නාලක බර්ණසිසිපතනයට ගිහිල්ලා ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් අහන්න මෝනෙය ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා. ආන් එතකොට නුඹට බුදුහාමුදුරුව කියලා දේවි මෝනෙය ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා. මෝනෙය ප්‍රතිපදාව. දැන් පින්නතුනි අපි ඉස්සෙල්ලා මතක් කළේ මෝනෙය ප්‍රතිපදාව සම්පූර්ණ කරන භික්ෂුවට, සමාදන් වෙච්ච භික්ෂුවට මේ ශාසනයේ හැම දෙයක්ම ලැබෙන්නේ එක වතාවයි. අපි ඉගෙන ගන්නේ දුර්ලභ සූත්‍රය. ඕ අසිත තාපස්තුමා මරණයටපත් වුණා. අර කිව් විදියටම මාමනේ
ඒවි කිව් විදියටම නාලක තවුස් පැවිද්දෙන් පැවිදි වුණා. අපේ බුදුහාමුදුරු බුදු වුණා. දැන් නාලක කියන තවුස් පැවිද්දෙන් පැවිදි වුණු සාමින් වහන්සේ දැන් යනව කොහාටද? බරණැස ඉසිපතනේට. ඉසිපතනේට ගිහිල්ලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කළ අවසන් වුණු විගසම අහනවා අපේ බුදුහාමුදුරුවන්ගෙන් නාලක සාමින් වහන්සේ මොකද්ද බුදුහාමුදුරුවනේ මම අසීත තාපස්තුමාගේ නංගිගේ පුතා මගේ නම නාලක මට කියලා දෙන්න මෝණිය ප්‍රතිපදාව කියන්නේ මොකද්ද කියලා ආන්න එතකොට අපේ බුදුහාමුදුරුවෝ නාලක කියන තවුස් පැවිද්දෙන් පැවිදි වුණු මේ සාමින් වහන්සේට මෝණිය ප්‍රතිපදාව කියලා දෙනවා ඔන්න අහගන්න කියනව නාලක නුඹ සමාදන් වෙන්නේ මෝණිය ප්‍රතිපදාව නම් මතක තියාගන්න ඔබට හැම දෙයක්ම ලැබෙන්නේ එකමතාවයි එක නාලක නුඹ මේ බුදුරජාණන් වහන්සේ දකින පළවෙනි දවසත් අවසාන දවසත් අදයි තහනමක් නෙවෙයි හන්දේ මතක තියාගන්න මේ ශාසනයේ වීරවන්තම භික්ෂුව කවුද නාලක හාමුදුරුවෝ ඇයි උන්වහන්සේට ජීවිතේ හැම දෙයක් ලැබුණේ එක වතාවක් නිසා දැන් මොකද්ද වැඩි වෙන්නේ මොකද්ද වැඩි වෙන්නේ වීරය නාලක හාමුදුරුවන්ට කවදාවත් එක බණක් අපිට වගේ දෙපාරක් ආන්න හම්බුනේ නෑ අපිට නම් ඉතින් ඕක කොයි වෙලාවෙ අහන්න බැරිද කියලා අපිට ඉතින් අපිටත් මේ හැම දෙයක්ම එක වතාවක් ලැබුණා නම් අපි මීට වැඩිය වීරවන්තයි කියනවා දැන් බලන්නකෝ එදා තමයි හරියටම නාලක හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ දැක්කේ පළවෙනි දවසත් එදා අවසාන දවසත් එදා දෙක නාලක මතක තියාගන්න නුඹට මේ බණ කියන පළවෙනි දවසත් අවසාන දවසත් අදයි ආයි කවදාවත් මම නුඹට බණ කියන්නේ නැහැ එනිසා කීන ටික හොඳට අහගන්න නාලක හාමුදුරු කන් යොමාගෙන හොඳට ඔක්කොම අහගන්නවා ඇයි ආයි කවදාවත් කවදාවත් ආයි බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න හම්බෙන්නේ නැහැ ආයිමත් කියනවා නාලක මම දැන් නුඹට පාත්‍රයක් දෙනවා මේ දෙන පාත්‍රේ නුඹට නුඹ පිරිනිවන් පාන කොටත් නුඹේ අතේ තියෙන්න ඕනේ අනිත් භික්ෂූන්ට වගේ නුඹට පාත්‍ර දෙක තුන පාවිච්චි කිරීම තානම් අද වගේ තායි පාත්‍ර තිබුණේ නැහැ මැටි පාත්‍රේ පොඩ බැරි වුණු ගම බෙදෙනවා දැන් මොකක්ද කිව්වේ මේ දෙන පාත්‍රයේ සිහියෙන් පරිස්සම් කරගන්න දැන් පාත්‍රය කැඩුනොත් මෝණිය ප්‍රතිපදාවත් කැඩෙනවා ඇයි ජීවිතේට හැම දෙයක්ම ලැබෙන්නේ එකමතාවයි ආයිමත් කියනවා නාලක මේ පාත්‍රෙත් අරගෙන නුඹ ගමකට පින්ඩපාත ගියොත් ඒ පින්ඩපාත යන්න පුළුවන් ඒ ගමට නුඹට එක දවසයි ඒ කියන්නේ එක ගමකට පින්ඩපාත යන්න පුළුවන් එක දවසයි දවස් දෙකක් එක ගමකට පින්ඩපාත යෑම තහනම් දෙන්නානේ එක ගමකට පින්ඩපාතේ වඩින්න පුළුවන් එක දවසයි. ඒ යන පින්ඩපාතේ යන ගමනේදී නාලක මෙහා ගමේ මිනිස්සු කියන්න පුළුවන් නාලක හාමුදුරුවනේ හෙට යහා ගමට නම් යන්න එපා. අපි වගේ නෙවෙයි මේ මිනිස්සු ළඟ ශ්‍රද්ධාව නැහැ ඔබ වහන්සේට බලදන ටිකවත් හම්බේද කියලා අපිට නම් විශ්වාසයක් නැහැ. ඒත් නාලක නුඹට මේ යන ගමනේදී එක ගමක්වත් අතාරින්න බෑ. ඒ යන ගමන් මගේදී නාලක නුඹට පාත්‍රේ හිස්සතින් අරන් පාත්‍රේ එළියට බැස්සාසේ පාත්‍රෙත් අරගෙන ආපහු හිස්සතින්ම නුඹට පන්සලට
එන්න සිද්ධ වෙවි. එදාට කිසි මිනිහෙකුට දොස් කියන්න එපා. ඇයි ඒ? දැන් පාත්‍රෙත් අරගෙන හිස් අතින් පින්ඩ පාත යන්නේ. අනේ අද මට මොකක් හරි ලැබෙයි කියලා. නාලකහඳුරන්ට බුදුහාමුදුරු කියනවා හිස් අතින් එන්නත් සමහර දවස්වලට සිද්ධ වෙවි. එදාට මිනිස්සුන්ට බයින්න එපා කිව්වා. මේ මිනිස්සුන්ට මෙච්චර තිබිලත් මට පින්ඩ පාත ටිකක් දුන්නේ නැහැ කියලා. එතකොට හිතන්නකෝ මොකද්ද? එතකොට හිතන්න නාලක මේක තමයි මගේ මොකද්ද? මේක තමයි මගේ ලැබීම. අපිටත් ඉගෙන ගන්න දේ ගොඩක් තියෙනවා මේකේ. ඔව් මේක තමයි මගේ ලැබීම. නාලක පින්ඩ පාතේ වඩිනකොට සමහර මිනිස්සු නුඹට දන ගහලා පසඟ පිහිටවල වදින්න පුළුවන්. ඒ මිනිහම හෙට බනින්නත් පුළුවන්. වදින මිනිහ කරෙහිත් බනින මිනිහ කරෙහිත් එකම මෛත්‍රී සහගත සිත පතුරවන්න. එතකොට නිවන් දකින්න අවශ්‍ය කරන සියලු ප්‍රතිපදාව මේ මෝනීය ප්‍රතිපදාව තුළ තියෙනවා. නාලක හාමුදුරුවෝ දැන් මේ ඔක්කොම හොඳට අහගන්නව. ඇයි ආයි කාගෙන්වත් අහන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඔක්කොම දේශනා කරනවා. ලස්සනයි සූත්‍රේ. ඉන්ටර්නෙට් එකේ හොයන්න. හරි? නාලක සූත්‍රය කියලා ගැව්වම ගොඩාක් සූත්‍රේවි. එතකොට තවත් මීට වැඩිය කරුණු එකතු කරගන්න පුළුවන්. දැන් මේ මතක් වුණු වෙලාව කියන්නේ දැන් මේ හැම සිකුරාදම භාවනා වැඩසටහන. ඔයත් තනියෙන් සමහර ලාවට සූත්‍ර සාකච්ඡා එහෙම පවත්වනවනේ. එතකොට කරන්න තියෙන දේ තමයි ඊළඟ සිකුරාදා කතා කරන සූත්‍රේ ඊට කලින් දවස් සිකුරාදා කවුරුත් එක්ක කතා වෙලා යන්න ඕනේ. ඕ අපි ඊළඟ සතියේ සිකුරාදා කතා කරන්නේ නාලක සූත්‍රයයි. එතකොට ඊළඟ සතියේ එනකොට හැමදෙනාම නාලක සූත්‍රය පිළිබඳව අධ්‍යයනයක් කරලයි එන්නේ. ආන්නේ මාවට පස්සේ දහම් දැනුම ලස්සනට බෙදා ගන්න පුළුවන්. එහෙම නැතුව එකපාරට සිකුරාද ඇවිල්ලා සූත්‍ර හොයන්න පටන් ගන්නකොට එතනම කාලේ ඉවර වෙනවා. මේ හොඳ ආරම්භයක් මම මතක් කළේ. ඒක හොඳ ලස්සන දෙයක්. එතකොට ඒ පිළිබඳ සතියක් පුරාවටම කරුණ හොයනවනේ. අපි හිතමුකෝ ඒ සූත්‍ර සාකච්ඡාවට 10ක් එනවා කියලා. එතකොට පින්නතුනේ 10 දෙනාගෙම කරුණ ලස්සනට එකතැනකට ගොනු වෙනවා. එතකොට සූත්‍රේ තමන්ගේ සූත්‍රයක් බවට පත් වෙනවා. ඉතින් මේ සීපත් කිරීමක් කළේ බුදුහාඳුර මතක් කරනව නාලක. නුඹ මතක තියාගන්න නුඹ එක ගහකට භාවනා කළොත් නුඹට ඒ ගහ යට භාවනා කරන්න පුළුවන් එක දවසයි. දවස් දෙකක් එක ගහකට භාවනා කිරීම තහනම්. ඊට පස්සේ කියනව නාලක මේ යන ගමන් මගේදී නුඹට ලස්සන දේවල් දකින්නත් ලැබේවි. අවලස්සන දේවල් දකින්නත් ලැබේවි. ලස්සන දේ කෙරෙහි ඇලෙන්නවත් අවලස්සන දේ කෙරෙහි ගැටෙන්නවත් යන්න එපා කිව්වා. එහෙම වුණොත් නුඹට කවදාවත් මේ ගමන යන්න හම්බෙන්නේ නැහැ කිව්වා. මේ පින්නතුනේ කිව්වේ ටිකයි. හොඳේ මේ ටික කියලා බුදුහාමුදුරුව මතක් කරනවා. නාලක මේ මෝනීය ප්‍රතිපදාව මේ විදියටම සම්පූර්ණ කළොත් නුඹට පුළුවන් නාලක දවස් 7ක් නෙවෙයි සති 7කුත් නෙවෙයි මාස 7ක් යනකොට නාලකට පුළුවන් මොකක් වෙන්න? ඈ රහත් වෙන්න පුළුවන් කිව්වා. කොච්චර ලස්සනයිද? ඕ දැන් මොකද්ද නාලක සාමීන් වහන්සේගේ දියුණු වෙන්නේ? නාලක සාමීන් වහන්සේගේ දියුණු වෙන්නේ වීරියයි. ඇයි? උන්වහන්සේට ජීවිතේ හැම දෙයක්ම ලැබෙන්නේ එකවත වීරවන්තකම වැඩි. අපිටත් හිතන්න පුළුවන්නේ අනේ මේ ලැබිච්ච පළවෙනි මිනිසත් බවත් මෙයයි අවසාන මිනිසත් බවත් මෙයයි. මින්මතු මිනිස් ජීවිත මට නොලැබෙන්න පුළුවන්. වීරවන්තක වෙන්න බැරිද? පුළුවන්නේ. බුදුවරු කවදාවත් දුප්පත් කුලයකින් ගිහිල්ලා බුදු වෙන්නේ නැහැ.
බුදුවරු බුදු වෙනවා නම් බුදු වෙන්න යන්නේ සල්ලි තියෙන වංශක්කාර පොහොසත් පවුලකින් විතරයි. ඇයි ඒ? ඒකෙන් වෙන්නේ ඊට පසු ජනතාව වීරවන්ත වෙනවා. ඔව්. දැන් අපේ බුදුහාමුදුරුවන්ට අපි කියනවද සිද්ධාර්ථ කුමාරයාට මොකක්වත් නැතුව බුදු වුණා කියලා? නෑ. අපි කියන්නේ තියෙද්දි බුදු වුණේ. මිනිස්සු වීරවන්ත වෙනවා. ඇයි? සිද්ධාර්ථ කුමාරයාට රම්මෙසුනම් මේ සුබ කියන මාලිගා තුනක සපෑත හැරලා බුදු වෙන්න පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි? දැන් මොකක්වත් නැතුව බුදු වුණා නම් එදාට කියන්නේ මොකක්වත් නැති නිසා බුදු වුණා. කන් නැතුව බුදු වුණා. එහෙමයි කියන්නේ. අපේ බුදුහාමුදුරුවෝ පාත්‍රෙත් අරගෙන පාරට බැස්සට පස්සේ කිසි මිනිහෙක් කිව්වේ නැහැ ඔය සිද්ධාර්ථ කුමාරය නැති නිසායි බුදු වුණේ කියලා. ඔන්න මතක තියාගන්න, එකක් ඉගෙන ගන්න. බුදුවරු බුදු වෙන්න යනවා නම් යන්නේ සල්ලි තියෙන වංශක්කාර පවුලකින් විතරයි. මෙතනින් අදහස් කරන්නේ මේ දුප්පත් අයට බුදු වෙන්න බෑ කියන එක නෙවෙයි. ඉන් පස්සේ ඉන්න පසු ජනතාව වීරවන්ත වෙනවා. ඔව්, උත්සාහවත් වෙනවා. අපි වුණත් එහෙමනේ. අපි වුණත් කල්පනා කරන්නේ එහෙමයි. ඒ වගේ මතක තියාගන්න, මේ නාලක සාමීන් වහන්සේ මේ ශාසනයේ උග්‍ර ලෙසම මෝනීය ප්‍රතිපදාව සම්පූර්ණ කරපු එකම භික්ෂුව තමයි නාලක සාමීන් වහන්සේ. අනේ මාස 7ක් යනකොට නාලක හාමුදුරුව තහත් භාවයක් ලබා ගත්තා. කොච්චර ලස්සනයිද මේ සූත්‍රයේ දිගට තියෙනවා පින්නතුනි. තව හොඳට කියවන්න ඕනේ. තව මේ ශාසනයේ මෝනීය ප්‍රතිපදාව උග්‍ර ලෙස නෙවෙයි, මොනේ ප්‍රතිපදාවේ යම් යම් කරුණු ධර්ම සම්පූර්ණ කළ භික්ෂුවක් හිටියා. ඒ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. ඕ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට උන්වහන්සේගේ දේහය තාමත් තියෙනව ඉන්දියාවේ කුක්කුට සම්පාත පර්වතය ඇතුලේ. ඕ, බුදුහාමුදුරු වගේම ලස්සන සාමීන් වහන්සේ. ඒ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න සූදානම් වෙනකොට කුක්කුට සම්පාත පර්වතයේ ළඟට වැඩම කරලා ලස්සන අදිෂ්ඨාන හතක් කළා. එක තමයි, මම පිරිනිවන් පෑවට පස්සේ මගේ දේහේ නරක් වෙන්නේ නැතුව, කුණු වෙන්නේ නැතුව, ජරාවටපත් වෙන්නේ නැතුව ඒ විදියටම මේ කුක්කුට සම්පාත පර්වතය ඇතුලේ මාගේ දේහේ ඒ විදියටම පවතිවා. කොතෙක් කල්ද? මතු පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන තුරාවට. අදත් උන්වහන්සේගේ දේහය ඉන්දියාවේ කුක්කුට සම්පාත පර්වතය ඇතුලේ. කාගේද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ පිරිනිවන් පෑවට තාම ආදාහණය කළේ නැහැ. දෙක, අදිෂ්ඨාන කරනවා, මං පිරිනිවන් පෑවට පස්සේ මාගේ දේහ හතර පැත්තේ දල්වන පහන් හතරත් මතු මෙතේ බුදුන් පහළ වෙන තුරු නොනිවේවා. තුන, මා පිරිනිවන් පෑමෙන් පසු මාගේ දේහේ හතර පැත්තේ මාගේ දේහයට මිනිස්සු දක්වන මල්, ඒ කියන්නේ පුෂ්පෝපහාර මතු මෙතේ බුදුන් පහළ වෙනතුරු පර නොවේවා. මා පිරිනිවන් පෑ බව අසා අජාසත් රජුරෝ කම්පා වෙනවා. ඒ කාන්තයි අජාසත් රජුරවන්ට පමණක් මාගේ දේහය දකින්නට ලැබේවා. අජාසත් රජුගේ දේහේ වැඳ පුදාගෙන ගිය පසු මාගේ දේහේ තැන්පත් කළ තියෙන මංජුසාව, ඒ කියන්නේ පෙට්ටිය ඉබේටම වැසේවා. මේ කුක්කුට සම්පාත පර්වතයේට මෛත්‍රී බුදුන්ට හැර වෙන කිසියම් කෙනෙකුට පිරිහැරයක් කරන්න නොහැකි වේවා. හත්වෙනි අන්තිම අදිෂ්ඨානය තමයි මාගේ පරිනිර්වාණය, නැ මාගේ ආදාහන පූජෝත්සවය මතු මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අත්ල උඩම මාගේ ආදාහන පූජෝත්සවය සිද්ධ වේවා කියන මේ ලස්සන අදිෂ්ඨාන හත මතක තියාගන්න. මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය අදත් ඉන්දියාවේ කුක්කුට සම්පාත පර්වතය ඇතුලේ දකින්න ආසයි මෙහෙම කියනකොට. ඕ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උපදිනකොට පින්නතුනි පුරුෂ ලක්ෂණ 7ක් තිබුණ ශරීරේ. දැන් මතු පහළ වෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ
අනාගතේ වඩිනවා ඔය කුක්කුට සම්පාත පර්වතේ ළඟට වැඩම කරලා මෛත්‍රී බුදුරජාන් වහන්සේ අදිෂ්ඨාන බලයෙන් ගන්නවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය තමන් වහන්සේගේ අත්ලට අරගෙන මෛත්‍රී බුදුහාමුදුරු කරන්නේ මොකද්ද මහා රැස්සලා ඉන්න මිනිස්සුන්ටත් භික්ෂුන් වහන්සේලාටත් ඇහෙන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ගුණ කඳ පිළිබඳව ලස්සන වර්ණාවක් කරනවා ඒ වර්ණාවක ලවසන් වූ සැනින් මෛත්‍රී බුදුහාමුදුරුව තමන් වහන්සේගේ අත්ල උඩ තියාගෙනන මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය අනාගතේ ආදාහනය කරනවා ඒ ආදාහනය කළාට පස්සේ මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ අත්ලේ හටගන්නවා දියපට්ටයක් දිය බිබුලක් හටගන්නවා එදාට මෛත්‍රී බුදුහාමුදුරු දෑත දිගු කරලා මිනිස්සුන්ට පෙන්නනවා මේ බලන්න මිනිසුනේ බුදුන්ටත් කරම්පල විපාක දුන්නානේ එදාට මිනිස්සු අහනවා ඔබ වහන්සේගේ අත පිච්චෙන්න තරම් මෛත්‍රී බුදුහාමුදුරුවනේ කරගත්තු කර්මය මොකද්ද කියලා ආන් එදාට මෛත්‍රී බුදුහාමුදුරුව අනාගතේ මිනිස්සුන්ට කියනවා බුදුන්ටත් කර්මඵල විපාක දෙනවා මොකද්ද ඒ කර්මය එක්තරා ආත්මයක අපේ මෛත්‍රී බුදුහාමුදුරුව ඇත් ගොව්වෙක් වෙලා ඉපදලා හිටියා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතෙක් වෙලා ඉපදලා හිටියා දවසක් රජුරුව ඇත් ගොව්වට කියන ඇත් ගොව්වෝ උඹ ගිහිල්ලා හොඳ කීකරු ඇතෙක් අරන් වරෙන් රජමාලිගාවට කිව්වා අරන් ආවා මිදුලෙන් තිබ්බා තිබ්බහම රජුරුව වහනවා ඇත් ගොව්වගෙන් ඇත් ගොව්ව කවුද දැන් මෛත්‍රී බුදුහාමුදුරුව ඇත්ගව්වගෙන් අහනවා මෛත්‍රී මේ මේ රජ්ජුරුව ඇත්ගව්ව උඹට හොඳට විශ්වාසද මේ යථා කීකරුද කියලා මට විශ්වාසයි උඹ කිව්වට බෑ මට බලන්න ඕන කිව්වා එදා මතක තියාගන්න මෛත්‍රී බුදුහාමුදුරුව ඇත්ගව්වෙක් වෙලා ඉන්න කාලේ කරපු එකම දේ තමයි යකඩ කූරක් අරගෙන මතකයිද කතාව මතකයිනේ යකඩ කූරක් අරගෙන රතු පාට වෙනකන් රත් කළා රත් කළා රත් කරලා අර ඇතාට ඇතා කවුද දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එදා ඇත්කුලේ අර ඇතාට කියනවා මෛත්‍රී බුදුහාමුදුරුවෝ උඹ කීකරු නම් මේක හොඬවැලෙන් ගණින් කිව්වා හොඬවැල චිටි චිටි ගාලා පිච්චෙද්දි රත් කරපු යකඩ කූර හොඬවැලෙන් ගත්තා පින්නතුනි එදා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතෙක් වෙලා ඉන්න කාලේ මෛත්‍රී බුදුහාමුදුරු ඇත්ගොව්වෙක් වෙලා එදා හිටියේ ඇත්ගොව්වා දීපු යකඩ කෝර නිසා හොඬවැල පිච්චුණා අනාගතේ මොකද වෙන්නේ අනාගතේ වෙන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවම මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය තමන් වහන්සේගේ අත්ල උඩ තියලා ආදාහනය කළාට පස්සේ මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ අතේ දියපට්ටයක් හටගන්නවා එදා රත් කරපු යකඩ කූර දුන්නේ කාටද අනේ ඇතෙක් වෙලා ඉන්න කාලේ මහා කාශ්‍යප මහරහතන් ඒ දේහේම තමයි දැන් පිච්චුනේ කාගේ අත උඩද මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ අත උඩ අන්න එදාට තමයි මිනිස්සු අනාගතේ කර්ම කර්මඵල විශ්වාස කරන්න පටන් ගන්නෙ ඔව් අනාගතේ මතක තියාගන්න මිනිස්සුන්ගේ පරමාශ අවුරුදු 80යි 80 නෙමෙයි වැඩේ තියෙන්නේ මිනිස්සුන්ට අනාගතේ පින්නතුනි ජාති ජරා ව්‍යාධි මරණ මෛත්‍රී බුදුහාමුදුරුව කොච්චර කිව්වත් වැටහෙන්නේ නැහැ ඇයි ඒ ආයුෂ වැඩි ඒ ආයුෂ වැඩිකම නිසා මෛත්‍රී බුදුහාමුදුරුව අනාගතේ බණ කියන්න ගන්න එකම සාක්ෂියයි තියෙන්නේ මොකක්ද ඒ සාක්ෂිය මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය පෙන්න පෙන්න අනාගතේ මිනිසුන්ට බණ කියන්නේ එදා කියනවා මෛත්‍රී බුදුහාමුදුරන් අනාගතයේදී නුඹලාට කොච්චර කිව්වත් විශ්වාස කරන්නේ නැහනේ අඩු ආයුෂෙන් මැරෙනවයි කියලා අවුරුදු 80,000ක් වුණාට නුඹලාට ඉක්මනට මැරෙන්න පුළුවන් ඒත් කුසල කරන්නේ අන්තිමට තමයි ගන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ
දේහය අත්ලට අරගෙන කියනවා මේ තියෙන සාක්ෂි මට කලින් බුදුණු ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනය හිටපු ලස්සනම සාමීන් වහන්සේගේ දේහය මගේ අත උඩ තියෙන්නේ උන්වහන්සේ අවුරුදු 120න් පිරිනිවන් පෑවා ඒ නිසා මිනිසුනේ නුඹලාටත් අඩු ආයුෂෙන් ඉක්මන් ගමනක් යන්න සිද්ධ වේවි ඉක්මන්ට කුසල් කරන්න පින් කරන්න අම්මා තාත්තට සලකන්න කියලා කිව්වට පස්සේ තමයි අනාගතයේ මිනිස්සු කුසල් කරන්න පටන් ගන්නෙ දැන් හිතා ගන්න හිතන්න එපා දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මේ දේහේ ඉතුරු කරලා තියෙන තාමත් මෛත්‍රී බුදුහාමුදුරන්ගේ අත පුච්චන්න නෙවෙයි කුමක් සඳහාද අනාගතයේ මිනිස්සුන්ට බණ කියන්න තියෙන පහසුව සඳහා අදත් මිනිස්සු මැරෙන්න කලින් දේහේ වෛද්‍ය විද්‍යාලයට ලියනවා ඔව් මොකද්ද ලියන්නේ මාගේ අභාවයෙන් පසු හැකී ආගමික වතාවක් පමණක් කොට හැකී ඉක්මනින් දේහේ වෛද්‍ය විද්‍යාලයට බාර දෙන්න ඒකෙන් කරන්නේ මොකද්ද තවත් දරුවෙක් මේක කපනවා කොටනවා කපල කොටලා මොකක් හරි එක දෙයක් ඉගෙන ගන්නවා ඉගෙනගෙන තවත් කෙනෙකුගේ ජීවිතයක් බේර ගන්නවා මතක තියාගන්න දේහය වෛද්‍ය විද්‍යාලයට බාර දීපු මේ ශාසනයේ එකම රහතන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒ දේහේ තාමත් තියෙන ඉන්දියාවේ කුක්කුට සම්පාත පර්වතේ ඒ දේහේ නිසා අනාගතයේ මිනිස්සු දස දහස් ලක්ෂ කෝටි ගානකගේ මිනිස්සුන්ගේ ජීවිත සංසාරෙන් එතර වෙනවා. ඇයි මෛත්‍රී බුදුහාමුදුරුවන්ට මිනිස්සුන්ට බණ කියන්න තියෙන එකම සාක්ෂිය උච්චරයි. ඕ ඒ දේහේ ආදාහනය කළාට පස්සේ තමයි මිනිස්සු කුසල කරන්න පටන් ගන්න. ඒ මෝනීය ප්‍රතිපදාවෙන් අඩක් සම්පූර්ණ කළා කවුද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උග්‍රලෙසම සම්පූර්ණ කළා කවුද? නාලක සාමීන් වහන්සේ. ඒ නිසා නාලක සාමීන් වහන්සේ මාස 7ක් යනකොට මහරහත් පදවියත් ලබා ගත්තා. ඉතින් මේ තමයි පින්නතුනි නාලක සූත්‍රේ තව දිගට තියෙන ඉන්ටර්නෙට් එකේ හොයලා කියවන්න. හොඳේ දේශනා අහන්න කාල වේලාව පින්නතුනි සීමිත නිසා දැන් 8:25 වෙලාව පුණ්‍යානුමෝදනාවටත් කාලය ඉතුරු කරගත යුතු නිසා අද අපි මේ ඉගෙනගත්තු නාලක සූත්‍ර දේශනාවෙන් අපිට ගන්න පුළුවන් එක දෙයක් තියෙනවා. මොකද්ද? නාලක හාමුදුරුවන්ට මේ ශාසනයේ හැම දෙයක්ම ලැබුණේ එකවතාවයි. අපිත් හිතන්ට ඕනේ අපිටත් මේ ලැබුණු පළවෙනි මිනිසත් බවත් මෙයයි අවසාන මිනිසත් බවත් මෙයයි. දැන් මොකද්ද කරන්න ඕනේ? වීරවන්ත වෙන්න ඕනේ. ආන්නේ වීරයට හොඳ තෝතැන්නක් හොඳ තොටුපළක් තමයි පින්නතුනේ අද අපේ මේ සම්බුද්ධත්ව ජයන්ති විහාරය. ඒ නිසා පුංචි කියලා නෑ සසරින් එගොඩ වෙන කෙනෙකුට ගොඩ වෙන කෙනෙකුට මේ පුංචි පන්සල පින්නතුනේ මේ සාංසාරික ජීවිතය නිමා කරන්නට ලොකු තොටුපළක් බවට පත් වෙනවා ඒකාන්තයි. ඒ නිසා අපේ පුංචි පන්සල දෙවියෝ රැක දෙත්වා අපටත් දෙවියන්ගේ රැකවරණ සැලසේවා මිරස් කරගත්තා වූ පින් බලයෙන් උතුම් නිවන් සුවස් සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනේ මේ සතියක් පුරාවට කාලයට අපි ඕමානියට වැඩම කරලා අපේ සම්බුද්ධත්ව ජයන්ති විහාර කමිටුවේ සභාපතිතුමා අපේ ප්‍රසන්ත මහත්මයා බොහෝම කරුණාවෙන් මෛත්‍රියෙන් කෙටි කාලයකදී කරපු ආරාධනාව මම නෙවෙයි වඩින්න හිටියේ. හොඳේ මම නෙවෙයි වඩින්න හිටියේ කෙසේ හෝ ඒ සාමීන් වහන්සේට විශ්වවිද්‍යාලේ නිවාඩු ගන්න පුළුවන් කමක් නැති වුණා. ඉතින් ප්‍රසන්ත මහත්මයා දුරකථනයෙන් කතා කළා ඒ විස්තරත් කියලා සාමීන් වහන්සේ මෙහෙම දෙයක් වුණා. පුළුවන් නම් අපිට උදව්වක් හැටියට වැඩම කරන්න කියපු වෙලාවේ බණ 23ක් කැන්සල් කරලා මේ ගමනට ආවේ. ඉතින් කෙසේ හෝ ඔයා බොහෝම සතුටුයි පින්නතුනි. ලංකාවේ බණ කියනවට අකමැති නෙවෙයි, ඒක සතුටුකුත් තියෙනවා. ඊටත් වඩා සතුටුයි පින්නතුනි ඒ ඇත්තෝ බොහෝම ශ්‍රද්ධාවෙන් ගත්තු දේ අපි පුංචි දෙයක් කියලා දුන්නත් ලොකු දෙයක් කියලා දුන්නත් ඒ දේ බොහෝම හොඳ හැටියට ඔය ඇත්තෝ හොඳට ග්‍රහණය කරගත්තා. ඒකයි පින්නතුනි දේශනාවක වටින්නේ. බණක් අවසන් වුණාම අපිට සතුටක් තියෙන්න ඕනේ, ඔයත්තන්ට සතුටක් තියෙන්න ඕනේ.
ඔයත්තන්ට සතුටක් අපිට සතුටක් ඇති වෙන්නේ අනේ දේශනාව ශ්‍රාවකයෝ අවබෝධ කරගත්තානේ කියලා දැනෙනකොට අපිට ඒක පිළිබඳව ලොකු සතුටක් දැනෙනවා. ඒ නිසා බොහෝම සතුටින් පින්නතුනි මේ සතිය පුරාවටම කාලය ගත කළා. ඒ නිසා අපි පළමු කොටම අපේ ප්‍රශාන්ත මහත්මයා සභාපතිතුමා ප්‍රදාන කොට ඇති විහාර කමිටුවට අපි ආශිර්වාද කරනවා. මේ කාලයේ පුරාවටම අපිට කිසිම අඩුවක් පාඩුවක් නැතුව ආවාස පහසුකම් ලැබලා දුන්නේ අපේ නාලක මහත්මයා. ඉතින් අපි කතා කළේ තද නාලක සූත්‍රයේ. නාලක මහත්තයට ගිහින් කියන්න මේකයි. ඔව්. ඉතින් අපේ මෑණි කෙනෙක් වගේ එදා මෑණිය මතක් කළානේ හාමුදුරුවනේ මේ ගෙදර හරියේ වාසනාවන්ත ගෙදරක්. කිසියම් කරදරයක් නැහැ හාමුදුරුවනේ අපි දෙන්නට පින් කරගන්න. හරි වාසනාවන්ත ගෙදරක් කිව්වා නාලක මහත්මයා ගෙදර. හේමකුත් නිසා නෙවෙයි අවුරුදු පහක් හයක් පුරාවට මේ ගෙදර සාමින් වහන්සේලාටම පූජා කරපු නිවසක්. ඒ නිසා අපිට ඒ ගෙදර පන්සලේ සුවඳ දැනුණ පන්සලක ආශිර්වාදය අපිට ලැබුණ සිව්පසයෙන් ගොඩාක් පිරිස අපිට උදව් කළා උපස්ථාන කළා. ඒ නිසා නාලක මහත්මාටත් ඒ වාගේ මෑණියන්ටත් අපි ආශිර්වාද කරනව තව තවත් පින්කම් සිද්ධ කරගන්න සියලුම ශක්තිය ධෛර්යය උතුම් තුරුණුවන් කරමින් සැලසේවා කියලා ආශිර්වාද කරන්න. අපේ දයාරත්න අයියා සහෝදරයෙක් වගේ මේ සතිය පුරාවට අපිට ගොඩාක් උදව් කළා උපස්ථාන කළා. කිසියම් දෙයක අඩුවක් දැනෙන විදියට වැඩ කළේ නැහැ. වෙලාවට ගිලම්පසයක වෙලාවට දානෙට වඩින්න ආරාධනා ඒ ඔක්කොම හැම දෙයක්ම පිළිවෙලකට කළා. ඒ නිසා දයාරත්න අයියටත් ඒ නෝනට නෝනා මහත්මණියටත් දරුවන්ටත් ගොඩාක් පින්. ඒ සිල්ගුණ පුරාගෙන ආර්ය මාර්ගයේ ගමන් කරන්න ධර්ම මාර්ගය තුල ගමන් කරන්න දයාරත්න අයියටත් සියලු යහපත ශක්තිය ධෛර්යය උතුම් තුරුවන් සරණින් සැලසේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් ඒ අතර විශේෂ සිහිපත් කිරීම පින්නතුනේ අපිට සිහිපත් වෙනවා අපේ බණ්ඩාර මහත්මයාලා. ඒ කාලය තුර අපේ දයාරත්න අයියට ගොඩක් උදව් කළා අපිට උපස්ථාන කරන්න. ඒ වාගේ අපේ මංජුල අයියා ඒත් ගොඩාක් උදව් කළා උපස්ථාන කළා. ඉතින් ඒ හැම දෙනාටම ගොඩාක් පින්. නිසා ඔය ඇත්තන්ටත් මේ අපි මතක් කරන්නේ මේ ලැබිච්ච අපේ පුංචි පන්සල ආරක්ෂා කරගෙන තව තවත් ඉදිරියට ඔයත්තන්ට වඩා මේක වටින්නේ ඔයත්තන්ගේ දරුවන්ට. ඇත්තටම මම බොහෝම සතුටු වෙනවා එදා දරුවන්ට දේශනාව කරනකොට මහ පුදුම ලස්සන දරුවෝ ටිකක් ඉන්නේ. ඔව්. ඒ ලස්සන කියලා කිව්වෙ නමුකුත් නෙමෙයි. ඒ පුදුම විදියට ධර්මයේ පිළිබඳව දැනුම ඒ වගේම ධර්මඥානය ලංකාවේ දරුවන්ට වැඩිය තියෙනවා. පැනපැන උත්තර දෙන්නේ අහන ඒවට. ඔව්. මං කෝ අහන්න ප්‍රශ්න තියෙනවා අහන්න කියලා. සාමින් වහන්සේ උප්පලවන්නාදන ටිකක් කියලා දෙනවද කියලා ඇහුවා. ඔව්. ලංකාවේ ළමවත් එහෙම අහන්නේ නැහනේ. කවදාවත් ප්‍රශ්නයක් අහන්න තියෙන අහන්නේ කොට කවදාවත් අහන්නේ නැහැ. ඔව්. ඒ දරුව ඇහුවේ සාමින් වහන්සේ උප්පලවන්නාගෙන ටිකක් කියලා දෙන්න කිව්වා. හරි සතුටුයි පින්නතුනි. එහෙම අහනකොට ඒ දරුවා, ඒ කියන්නේ ඒ හිතේ ප්‍රශ්නයක් තිබුණනේ. ඒක දැනගන්නනේ ඒක ඇහුවේ. ඔව්. ඉතින් සාමේ ඕමානේට ආපු ගමන, වැඩපු ගමන මේ සතියක් පුරාවට පින්නතුනි සාර්ථකයි. බොහෝම සතුටින් මේ කාලය ගත කළා. ඉතින් අද අපි ලංකාව බලා වැඩම කරනවා. මේ කාලයේ පුරාවට අපෙන් දහමින් බෙදක්කෝ ජීවිතයට ඇතුළත් කරගෙන ජීවිත හදාගත්තා නම් යම් කිසි කෙනෙක් අකුසලයෙන් මිදිලා කුසලයට ආවා නම් පවෙන් අහක් වෙලා පිනෙහි යෙදුනා නම් ඒ හැමදෙනාටම මීටත් වඩා හොඳට ආරි මාර්ගයේ ගමන් කරන්න සියලු ශක්තිය ධෛර්යය පින්නතුන්ට සැලසේවා කියලා ආශිර්වාද කරනවා. අද සම්බුද්ධ පූජාවේ දායකත්වයේ භාරගෙන කටයුතු කරන්නේ අපේ සමන් කමලසිරි මහත්මයා. ඉතින් බලාපොරොත්තු වෙනවා ඔමන් රාජ්‍ය රටපාලනය කරන සුල්තාන් කාබුසරිතුමාට ආශිර්වාද කරන්න, අපේ තානාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත් ප්‍රාර්ථනා කරන්න, එවාගේ සමන් මහත්මාගේ ආදරණීය දරුවන් තිදෙනා අධ්‍යාපන කටයුතු සිද්ධ කරනවා. ඒ දරුවන්ට අධ්‍යාපන කටයුතු හොඳින් සාර්ථක කරගන්න මේ පින්කම ආශිර්වාදයක් බවටම පත් වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම තම ආදරණීය බිරිඳටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු සිද්ධ කරන මේ දරුවෝ, අපේ දරුවෝ මේ දිනවල පියෙන් සැකෙන් අධ්‍යාපන කටයුතු සිද්ධ කරන්නේ. අපි ආශිර්වාද කරමු, සෙත් ප්‍රාර්ථනා කරමු. ලංකාවේ තිබෙන ඇති වී තිබෙන භයානක තත්ත්වයත් අඳුරු ස්වභාවයත් ඉතා ඉක්මනින් දුරු වෙලා අපේ දරුවන්ට
හොඳට ඉගෙන කියා ගන්න බියෙන් සැකෙන් තොරව අධ්‍යාපන කටයුතු කරගන්න දෙවියන්ගේ ආශිර්වාදයත් අපේ දරුවන්ට සැලකේවා ඒ වාගේම ත්‍රිරුවනේ ආශිර්වාදයත් ලැබේවා කියලා සාදු කියලා ආශිර්වාද කරන්න රට වෙනුවෙන් ජීවිත කැප කළ අපේ වීරෝදා රණවිරුවන්ට මේ පින් ලැබේවා අදටත් ආබාධිත තත්ත්වයේ පසුවන සියලුම රණවිරුවන්ට ඉක්මන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලකේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ඥාතීන්ට දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං කරන්ති ඥාතීන්ට පින් දෙමු ඉදම්මේ ඥාතීනං ඕතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං ඕතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං ඕතු සුඛිතා හොන්තු රැස් කරගත්තා වූ සීල පින් බලයෙන් ප්‍රාර්ථනාවක් තබා ගනිමු සසර වසන තුරු නිවන් දකින තුරු අසත්පුරු සසුරත් ලැබේවා සත්පුරු සසුරම ලැබේවා අවසානයේ බුද්ධ ආදී ආර්ය උතුමන් වහන්සේලා මේ සියලුම සාංසාරික දුක් වලින් නිදහස් ලැබූ ඒ උතුම් අමා මහ නිවන් සුව අප හැම දෙනාටමත් ලැබේවා සැලසේවා ඒ සාදු කියලා ප්‍රාර්ථනා කරන්න අපි මේ විදියට කියලා සම්බුද්ධ පූජාවේ ධර්ම දේශනාවේ කටයුතු අවසන් කරමු කවුරුත් මේ විදියට කියන්න සාදු සාදු කලාවු පින් පැදි පැදි දිලේවා ආදි ආදි නොදැන කළ පව් සේදී සේදී ගෙවේවා ජාති ජාති දුකක් විපතක් කිසිම කලෙකත් නොවේවා සාදු සාදු මෙපින් බලයෙන් නිවන් සම්පත් ලැබේවා අපි කවුරුත් එකට කියමු බුදු ගුණ සත්‍යයි බුදු ගුණ සත්‍යයි ඒ සත් බලයෙන් සෙත් වේවා දම් ගුණ සත්‍යයි දම් ගුණ සත්‍යයි ඒ සත් බලයෙන් සෙත් වේවා සංඝ ගුණ සත්‍යයි සංඝ ගුණ සත්‍යයි ඒ සත් බලයෙන් සෙත් වේවා අප කළ පින් බල ඇත්තයි සත්තයි ඒ සත් බලයෙන් සෙත් වේ අප කළ පින් බල ඇත්තයි සත්තයි ඒ සත් බලයෙන් සෙත් වේ අප කළ පින් බල ඇත්තයි සත්තයි ඒ සත් බලයෙන් සෙත් වේවා වන්දනා කරගන්න පින්තුනි සෙත් ගාථාව දේශනා කරලා හැම දිනාටම ආශිර්වාද කරනවා සබ්බේතෝ විවජ්ජන්තෝ සම්බරෝගෝ විනස්සතෝ
माते भवत्वंतरायो सुखी दीर्घायुको भव भवतु सब्ब मंगलं रक्खन्तु सब्ब देवता सब्ब बुद्धानुभावेन सदा सुत्ति भवन्तु ते भवतु सब्ब मंगलं रक्खन्तु सब्ब देवता सब्ब धम्मानुभावेन सदा सुत्ति भवन्तु ते भवतु सब्ब मंगलं रक्खन्तु सब्ब देवता सब्ब संगानुभावेन सदा सुत्ति भवन्तु ते अभिवादन सीलिस्स निच्छं बुद्धापचायिनो चत्तारो धम्मा वद्दन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अतो निब्बान संपत्ति इमिनाते समिज्जतु।